අයිබෝවන් අපි දැන් බලමු බලමුට .lkට ගිහිල්ල වාගේ ලොගින් වෙන්නේ කොහොමද, වාගේ කමිෂන්ස් බලන්නේ කොහොමද, ෂෙයා කරපු ඇඩ් එක කොහොමද අප්ලෝඩ් කරන්න කියලා. ඔකලන්ට මෙන්න මේ ආකාරයෙන් ගියාට පස්සේ මෙතන මිනිස්සු ගොළුවක් වගේ තියෙනවා, එතන ක්ලික් කරලා පස්සේ වාගේ account එකට යන්න පුළුවන්. මේකේ අමතක කරන්න එපා, වාගේ account details ටික අප්ලෝඩ් කරගන්න ඕනේ. ඒ ටික මෙතනට ගියාම ඔයාලට පෙනෙයි. ඉතින් මෙතන packages කියලා තැනක් තියෙන උඩ ඔයාට පුළුවන් ඔය ඇඩ්වර්ටයිස්මන්ට් දාද්දි ඔයාට කැමති package එකක් buy කරන්න. දැන් sharing team එකට එන කෙනෙක් මෙන්න මේ ආකාරයෙන් registration package එක buy කළා තමයි එන්න ඕනේ, රුපියල් 200යි යන්නේ. දැන් එයා මෙතනින් ගිහිල්ලා එයාට options තියෙනවා, මාස්ටර් කාඩ් හරහා, බැංක් ඩිපොසිට් හරහා මේක කරන්න. බැංක් ඩිපොසිට් කරනවා මෙතන තියෙන account number එකට තමයි දාන්න ඕනේ, දාලා screen shot එක upload කරන්න තියෙන. ඉතින් දැන් ඔයා මේ වැඩේ කරද්දි මෙන්න මේ ආකාරයෙන් බැංක් ඩිපොසිට් කරනවා නම් ඔයාට මේ ආකාරයෙන් අදාළ receipt එක upload කරන්න පුළුවන්. upload කරාට පස්සේ ඔයාගේ package එක active වෙනවා. ඊට පස්සේ ඔයාට වැඩ කරන් යන්න පුළුවන්. එතෙන්දී ඔයාට advertisement එකක් දාගන්නත් අවස්ථාව තියෙනවා. ඔයාට ඇඩ් එක දාන එකේ වීඩියෝ එක මම වෙනම ඇඩ් එකක් දාන හැටි කියලා දෙන්නම්. රයිට්. දැනට ඔයා මේ ටික ඉගෙන ගන්න. ඊට පස්සේ ඔයාට මෙතනට ගියාට පස්සේ ගොඩාක් packages තියෙනවා. boosting කරන ඒවා, monthly target දාන ඒවා, Facebook AdWise 1500 දෙන ඒවා, මේ හැම එකක්ම ඔයාට දාගන්න පුළුවන්. ඔයාලට පේනවා advertisement මෙතන යන advertisement වැටෙනවා. ඊට පස්සේ ඔයාට account එක ඇතුළට ගිහලා බලන්න මොනවද තියෙන්නේ කියලා ඔයාට මේක ඉගෙන ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ ඔයා දැන් අපි ඔයාට දෙනවා sharing මොකක් හරි advertisement එකක්. ඒක සාමාන්‍යයෙන් ආයතන විසින් හදලා තියෙන WhatsApp group එකට තමයි දෙන්නේ. ඒ WhatsApp group එක හරහා ඔයාට පුළුවන් share කරලා upload කරන්න. හරි, අපි ඒක කියලා දෙන්නම්. ඒ අතර ඔයා බලන්න මොනවාද advertisement තියෙන්නේ, ඔයාට මොනවාද ගන්න පුළුවන්, ඔයාට වැදගත් මොනවාද කියන එක හැමතිස්සෙම බලන්න. මේ share upload කියලා තැනක් පේනවා ඔයගලන්ට. මෙතනට තමයි අර රිසිට් එක අප්ලෝඩ් කරන්න ඕනේ. මේ කමිෂන් ඔයාට earn කරපු කමිෂන් එක ඔයාට බලා ගන්න පුළුවන්. මාසෙ සිලෙක්ට් කරලා ඔතන පේනවා මාසෙ සිලෙක්ට් කරලා මෙන්න මේ ආකාරයෙන් ඔයාගේ කමිෂන්ස් බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාගේ විතරක් නෙමෙයි, ගොඩක් අයගේ ඇඩ්වර්ටයිස්මන්ට් කමිෂන්, කවුරු කවුද දැම්මේ වාදාපුවා, මේ හැමදේම මේක විනිවිද භාවයකින් යුතුව ඔයාට පෙන්වනවා. මෙන්න මේ ආකාරයෙන් ඔයාට කමිෂන්ස් ඔක්කොම පෙන්වනවා. ඉතින් මේක සරල ක්‍රමයක්, කිසි දෙයක් නැහැ. ඔයාට ඇප් එකේ ඔයාගේ ටීම්ස් ටික ඔයාට පේනවා. ටීම්ස් වල නම් ඒ අයත් එක්ක ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන්. accounts info කියන තැනට ගිහිල්ලා තමයි ඔයා අනිවාර්යෙන් ඔයාගේ බැංක් ඩීටේල්ස් ටික අප්ලෝඩ් කරන්න ඕනේ. මේක ඇතුළට ගිහිල්ලා බලන්න ඔයාට හොයාගන්න පුළුවන්. හරි, ඊට පස්සේ ඔතන තියෙනවා අප්ලෝඩ් කරන්න මේ ඇඩ්වර්ටයිස්මන්ට් ෂෙයා කරන එක. ඔතනට පේනවා ෂෙයා අප්ලෝඩ් කියලා. ඔයාට WhatsApp group එක හරහා ලබා දෙනවා link එක. ඒ කියන්නේ ෂෙයා කරන link එක ඔය එතනින් තමයි යන්න ඕනේ. අපි බලමු මෙතනින් කොහොමද මේ ෂෙයා link එකෙන් ගිහිල්ලා ඔයා මේ වැඩේ කරගන්නේ කියලා. හරි, මම පෙන්නන්න. මෙන්න මේ ආකාරයෙන් ඔයා යනවා අදාළ advertisement එක තියෙන තැනට. මෙතන අපේ announcing group එක. මෙතනින් ඔයා ගන්නවා අදාළ advertisement එකේ link එක. ඔයාගේ Facebook එකේ log වෙලා ඉදි තමයි කරන්න ඕනේ. දැන් මම මෙතන පෙන්නන්නම්. මම වෙන Facebook එකක log වෙලා ඉඳලා කරන්න ගියට හරියන්නේ නැහැ. ඔයාගේ Facebook ගිණුමෙන් හෝ ඔයා අලුතෙන්ම මේකට friends ලා add කරගෙන ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්. පුළුවන් තරම් friends ලා add කරගන්න. ඔයාගේ Facebook එකෙන් කරගන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් එයාට Facebook එකක් තමන්ගේ නම දාලා එකක් හදාගෙන වැඩේ කරන් යන්න පුළුවන්. ඉතින් මේ මම මගේ Facebook එකෙන් යන්නේ. එතකොට දැන් විශ්වාසය වැඩි, අපි fake ඒවා හදන්න අරකයි. වැඩේ කරන්න ලේසි. ඉතින් මම මොකද කරේ, දැන් අරක link එක click කළා, මගේ account එකට log වුණා. දැන් මේක මම share කරන්න යන්නේ අදාළ page එකට යනවා. ඒ link එකෙන්, ඒ page එකෙන් ඔයා share option එක දීලා ඔයාට පුළුවන් මොකක් හරි සටහනක් දාලා මේ advertisement එක පාරිභෝගිකයට ඕන විදිහට ඒ අදාළ පාරිභෝගිකයට උපරිම සේවාව කරන්න අපේ ලෑස්ති. ඉතින් මේක කරන්න තින් සරලයි. link එක click කරා, Facebook එකේ අදාළ page එකට ගියා, එතනින් ඔයාගේ එක share කරා, screenshot එකක් ගත්තා, ඔයාගේ නමත් පේන විදිහට මෙන්න මේ ආකාරයෙන් දැන් බලන්න මගේ account එකේ මම ඉන්නේ. මෙන්න මේ ආකාරයෙන් ad එක share වෙලා තියෙන balamu.lk එක. ඒකේ තියෙන විදිහට අපි screenshot එක ගත්තා. ඊට පස්සේ ඔයයි මස්සරයක් balamu.lk account එකට ගියා. ඔයා log වෙලා නම් ඉන්නේ, log වෙලා ඉන්නකට ලේසි. එහෙම නැත්නම් නැවත log වෙලා ඔයාට share upload කියන තැනට ගිහිල්ලා මේ screen shot එක දැන් අනිවාර්යෙන් ඔයා upload කරන්න ඕනේ අදාළ දැන්වීමට අදාළව. ඒ කියන්නේ WhatsApp group එකට අපි දාන දැන්වීමක් තියෙනවා. ඒකේ නම් බලලා හරි තැනට හරි එක දාන ඕනේ, නැත්නම් commission add වෙන්නේ නැහැ. share upload ගියා. දැන් මම balamu.lk එකක් කරේ. ඒකේ ෆයිල් එක choose කරා. choose කළා සමහරවිට ගොඩාක් ෆයිල්ස් තියදී හොයාගන්න බැරි වෙයි. හරි screenshot එක
ඒක නිසා හරි විදිහට ඒ අදාළ එක හොයාගෙන ඔන්න මේ ආකාරයෙන් ඔයා choose file නැවත වතාවක් හොයාගන්න. දැන් මෙතනින් ඒ අදාළ screen shot එක ක්ලික් කරා. ක්ලික් කරාට පසුව අන්න හරි මෙතනේ මම share කරපු එක මගේ account එකේ මම මේක දානවා. මේක දාපු ගමන් ආයතන check කරනවා. මෙතන upload කරනවා. upload කරාට පසුව වාගේ commission එක පෙන්වනවා. upload success කියලා මෙතනින් එනවා. ස්තුතියි.